මේ සුරා බදු වලට ගන්න බදු ගන්න ක්‍රමයක් අපි හදන්නෙත් නැහැ. සුරාව විකුණුවොත් විතරයි අපිට බද්ද ලැබෙන්නේ. ඉතින් අපි කරන්නේ මේකට බදු පනවල අපි සියලු දේවල්ම වහලා දානවා. අපි 140ක්. දැන් වෙනකොට සුරා බදු එකට අපිට පාඩුවක් ලැබලා තියෙනවා. අපි සුරා බදු එකෙන් 140ක්. මේකට හේතුව අපි මේ බදු පනවල අපි මේක විකුණ ගන්න ක්‍රමයක් හොයන්නේ නැහැ. සියලු දේම අපි වහනවා. අපි වහනකොට කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු මේකට ඇවිල්ලා වියදම් කරන්නේ. මේ වියදම් කරන තරමට තමයි අපි බදු එකතු කරන්නේ. මම මේ කියන්න හදන මේක සංචාරක කර්මාන්තයයි පැත්තෙන් බැලුවොත් මේ රෙස්ටුරන්ට්ස් ටික කොහොමද දීලා තියෙන ලයිසන්ස් මේ අනිවාර්යෙන් වෙනස් කරන්න ඕන. මේ වයින් ස්ටෝස් වල රෑ 9ට වහන්න. මම මේක මීට කලින් උත් මේ පාර්ලිමේන්තුව තුලට ගෙනාවා. අපි අඩුම ගාන මේක උදේ 10 සිට රෑ 10 දක්වාවත් විවෘත කර තවන්න ඕනි. එහෙම නැත්නම් මම රාත්‍රියේ මේ 9යි 10යි අතර පැය ගාන තුර අපිට මේ රජයට නැති වෙන බිලියන ගානක බදු මේ රට තුල අපිට නැති වෙනවා. අපි එහෙම කරද්දි කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ බදු එකතු කරන්න? ඒ වගේම තමයි මේ හෝටල් වල මේ මම මේ කියන සුරා බදු විකුණන තැන් වල මේ සීන දේවල් බහලා. මේ කාලයක් දෙනවා මේ රෑ 11න් පස්සේ මේක බහලා. උයවුවට පස්සේ මිනිස්සු හොර රහස ගිහිලා මේවා ගන්නවා. බොණ්ඩෝන මිනිස්සු තැන් දන්නවා ගන්න. ගන්න ක්‍රමයක් දන්නවා. එතකොට අපිට මේ බදු ටික නැති වෙනවා. අපි පණක් ගේනවා නම් මේවා හදනවා නම් මම විශ්වාස කරනවා මේකට අපි වියදම් කිරීමේ ඔපචුනිටි එක දෙන්න ඕන. මේ බදු එකතු කරගන්න ක්‍රමයකට අපි ඕපන් කරන්න ඕන. මේ ස්පිරිතාල වල බැලුවොත් එහෙම. මේ ලෝකේ කොහෙද රටවල් තියෙන්නේ අපි ගෙවන්න ඕන සෞඛ්‍යයට අනිත් රටවල් වල. නමුත් මේ ලංකාව තුල මේ සෞඛ්‍ය දෙන්නේ මේ ඔක්කොම නොමිලේ. අධ්‍යාපනය නොමිලේ. දරුවන්ගේ මේ ටෙක්ස්ට් බුක් මේ ඔක්කොම නොමිලේ. එතකොට මේවට තමයි රටේ ජනතාව බදු ගෙවන්නේ. අනිත් එක මම කියන්න ඕන මේ රමිස් කියන සිස්ටම් එකක් අපි හදලා තියෙනවා රටේ. ට්‍රිලියන එකකට කිට්ටු වෙන්න බදු එකතු කරගන්න බැයි විදිහක් නැතුව ඉන්නවා මේ රටේ. හරියටම කියනවා නම් බිලියන 904ක් බදු ගන්න තියෙනවා අපිට. මේ තියෙන ලූප් හෝල්ස් වලින් හැමදාම බදු ගෙවන්න නැතුව රිංගල යන්න අපි හදලා තියෙනවා හිඩස්. මේ හිඩස් වලින් මේ නීතිය තුලින්ම වෙනස් විය යුතුයි මේක. එනම අධිකරණයක් හදන්න ඕන මේ බදු වලට. මොකද අපි නඩු දැම්මාම අවුරුදු ගාණක් අධිකරණයේ මේ සාමාන්‍ය අධිකරණයේ තුර මේවා ගැන කතා කරනවා. අවුරුදු 5යි 6යි. එතකොට ආයිත් නැවත හිඩසක් හොයාගෙන ඒකාසෙන් රිංගල බදු ගෙවන්න නැතුව ඉන්නකොට සක් ඉන්නවා. මේ බදු එකතු කරගන්න ක්‍රමය මේ රැමිස් එකට අපි වියදම් කරලා තියෙනවා රුපියල් බිලියන 16ක්. අද අපිට මොකද වෙලා තියෙන්නේ? මේක පාවිච්චි කරන්න බෑ. මේක ඉම්ප්ලිමන්ට් කරගන්න බෑ. ඇයි අපිට මේක ඉම්ප්ලිමන්ට් කරගන්න බැරි? ඇත්තටම අපි කරන්නේ මහා අපරාධයක් මේ සල්ලි වලට. මේවත් රටේ ජනතාවගේ සල්ලි. අපි මේවා වියදම් කරගෙන සිස්ටම් හදාගෙන මේ සමහර අය මේ සිස්ටම් අතිකරනවට කැමතිත් නෑ. ඒක හින්දා මේක ගැන උනන්දුවක් දක්වන්නෙත් නෑ. අපි මේක හැමදාම කතා කරනවා. ගරු ජනාධිපතිතුමාගේ එකම ප්‍රාර්ථනාව තමයි ඩිජිටලයිස් කරණය කිරීම. ලෝකේ සෑම රටක්ම අද එතන ඉන්නේ. අපි තාමත් අවුරුදු 10කට 15ක් පිටිපස්සෙන් ඉන්නේ මේ ඩිජිටල් කරණය තුල. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? කොතනද අපිට වැරදිලා තියෙන්නේ කියලා අපි හොයන්න වෙනවා. එක සිස්ටම් එකක් ගේන්න රටේ මේ නැෂනල් ID එකේ ඕනම කෙනෙක් බයෝමැට්‍රික්ස් වලින් මේ නැෂනල් ID එක ගන්න දීලා මේ ඉන්ටග්‍රේට් කරන්න මේ ඔක්කොම මේ අමාත්‍යංශ මේ ආයතන ටික ඔක්කොම ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ ලෝකේ මේ දේවල් හැමදේම මේ හැමතැනම රටවල් වල වෙනවා. ඇයි අපේ ලංකාවට විතරක් මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඇයි අපි මෙච්චර මේ හැම දෙයකින්ම පස්සේ ගහලා තියෙන්නේ? මොකද්ද අපිට තියෙන ප්‍රශ්නය? අපි මේක මූලාශ්‍රයට යන්න ඕන. අපි හොයන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ? අපි මුදල් වියදම් කරලා තියෙනවා දවස් ගණන් බිලියන ගණන්. නමුත් මේකෙන් වැඩක් වෙලා තියෙනවද රටට? මේ දේවල් මම ඇත්තටම ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගෙන් හොයලා බලන්න ඕන අපි. මේවට කමිටිපත් කරලා මේවා හොයලා බලන්න ඕන. මොකද මේවා ජාතික අපරාධ. අපිට තියෙන්න ඕන ජාතික ප්‍රතිපත්ති මේ රට තුල. මූල්‍යමය ප්‍රතිපත්ති තියෙන්න ඕන. අපිට මේ ටැක්සේෂන්ස් වලට ගේන්න ඕන අපි නියාමණයන් හරියට. මිනිස්සුන් ගෙවන්න නැති වුණාම අපි කොහොමද මේගොල්ලන්ගේ මේ තත්ත්වයට ගෙනල්ලා මේ ටැක්ස් එක ගන්න කියන එක? සංචාරක පුරවරක් කියන රට මේ රෑ 10 11 වෙනකොට එළියට බැස්සහම ලයිට් එකක්වත් නැහැ. කැම වෙලක් කන්න තැනක් නැහැ. ඇයි අපි මේ රටට මිනිස්සුන්ට එන්න කියන්නේ? වහලා තියාගන්න. මොකද්ද මේක තේරුම? මේ රට සංචාරක පුරවරයක් නම් මම කියන්නේ පැය 24 මැරලා තියෙන්න ඕන අපි. වහගෙන ඉන්න නෙමෙයි. කොහොමද අපි ඔපචුනිටි එක දෙන්නේ වියදම් කරන්න? කොහොමද අපි මේ රටට බදු අපි එකතු කරන්නේ? කොහොමද අපි සල්ලි එකතු කරන්නේ? කොහොමද අපි ෆොරින් කරන්සි එක ගේන්නේ මේ රට තුලට? මේ අවස්ථාව දුන්නොත් පමණයි අපිට මේ මුදල් එකතු කරන්න පුළුවන්. මං කිව්වා වගේ බදු පනවල වැඩක් නැහැ. සුරා බදු එකේ මේ ටික විකුණ ගන්න තැනක් නැත්තම් මේ කොහොමද අපි බදු එකතු කරගන්නේ? ඒ හින්දා අනිත් එක තමයි මේ සුරා බදු දෙපාර්තමේන්තුව තුල වෙන තවත් දෙයක්. බදු එකතු කරගන්න ඕනේ. මම මේක කෙලින්ම කියනවා. නිලධාරීන් ගිහිල්ලා අනීතික විදිහට විකුණන තැන් වලින් ගාණක් එකතු කරගෙන සාක්කුවේ දාගෙන ඒගොල්ලන් අහක බලාගෙන යනවා. ඒ වගේ සිස්ටම් එකකුත් මේක වැඩ කරනවා. මේ රෙස්ටුරන්ට්ස් වලට අපි සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම නියාමනය කරගෙන සිස්ටම් එකක් ගේන්න ඕන. අඩුම ගානේ මම හැමදාම කියනවා මේ සංචාරක කලාප තුලවත් මේ පැය 24ක් කරන්න මේක අරින්න. එතකොට තමයි මේ රටට මිනිස්සු අපිට ගෙන්නන්න පුළුවන්. මේගොල්ලන්ට මේ ෆැසිලිටීස් දෙන්න පුළුවන්. මේක හැමදාම අපි මෙතන කියනවා. මම ඉස්සෙල්ලා කතා කරා වගේ මේ කංශා නීතිගත කරන්න කියලා කිව්වේ බොණ්ඩ නෙමෙයි. මම මේක ගැන කතා කරේ ආයෝජනයක් මේක. මේ රටෙන් මේ එක්ස්පෝටේෂන් කැනබිස්. මේක ගැනයි කතා කරන්නේ. ඇත්තම කිව්වොත් එහෙම කනගාටුයි මට කියන්න මේක නැට්ටකින් අල්ලගෙන දුවනවා වටේ දැන්. හැබැයි මේක ගෙනාවු කෙනාගෙන්වත් ඇහුවේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. අටේ ලේ රහිනකන් කෑ ගැහුවා මේක මේ නීතිගත කරන්න ඕන එක්ස්පෝටේෂන් පර්පසස් වලට මෙඩිකල් කැනබිස් කියලා කතා කරා. අඩුම ගානේ මට කතා කරලවත් ඇහුවේ නැහැ කිසිම කෙනෙක්. ඇයි මං එහෙම කිව්වේ කියලාවත් මට පිස්සුව ඇදිලා කියලාවත් අඩුම ගානේ අහන්න ඕනි. මොකද මේ රටේ මේ සිස්ටම් එකක් තියෙනවා මේක කරන්න පුළුවන්. මේ රට තුල මේක මේ බිබි ඇවිදින්නවත් මිනිසුන්ට පාර විකුණන්නවත් එහෙම ඒ නීති එහෙම තියෙන්න ඕනි. මේ දැන් ඇවිත් තියෙන මේ බදු සිස්ටම් එක මේ රමිස් කියන සිස්ටම් එක මේක රන් කරන්ඩ අඩුම ගානේ අපි ට්‍රේඩ් කළ යුතුමයි. අපේ රටේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරගෙන මේ අවශ්‍යතාවයට අද රටේ අවශ්‍යතාවයට ළමයිගේ අධ්‍යාපනය සෑදිය යුතුමයි.